සමිඳුට ප්‍රශංසා. තවත් එක් ලස්සන සෙනසුරාදා දවසක් අපිට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මතකද ගියේ සතිය පුරාවට ස්වාමින් වහන්සේ අපිව රැගෙන ආපු විදිය, අපිව පෝෂණය කරපු විදිය, අපිට ආරක්ෂාව දුන්න විදිය. මේ හැම දෙයක්ම මතක් කරලා ස්වාමින් වහන්සේට ස්තුති කරන්න. මේ සතිය පුරාවට ඔබ ගියතින් සිදුවෙච්ච අතපසුවීම්, වැරදි, පාපයන්, මේ හැම දෙයක්ම කල්පනා කරලා බලන්න දුන්නු දේව වචනයත් එක්ක මේ සතියේම ඔබට ජේසුස්වින් පැණි ලැබුණා නම් ඔබ ඔබව පරික්ෂා කරලා සෝදිසි කරලා අද පොරොන්දු වෙන්න යලි ඔබ අතින් වරදක් වුණා නම් එය නොකරන බවට සිත හරවගෙන මනස්ථාපනය වෙලා තම තමන්ගේ දේවස්ථාන වලට හෙට සබත් දවසේ තම තමන්ගේ දේව දාසයාගෙන් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න හදන රේම එක අරගන්න, වචනේ අරගන්න, සතුටු සිතින් ප්‍රීතියෙන් එන්න. හොඳයි. ඉතින් අද දවසෙත් අපි ස්වාමීන් වහන්සේගේ හදවත ලිබිකම් කරන්නට යනවා. මතෙව්තුමාගේ සුවිශේෂය අපි දිගහැරලා මතෙව්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23 කියන වගන්ති ළඟ අපි නතර වෙමු. බලව කානානීය ස්ත්‍රියක් එහි සීමාවල සිට පිටත් වවුත් දාවිගේ පුත්‍ර වූ ස්වාමිනි මට කරුණා කළ මැනව මගේ දුව බලවත් ලෙස යක්ෂා වේශව සිටින්නේ යයි කීවාය. නමුත් උන්වහන්සේ ඇයට වචනකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේ ගෝලය ඇවිත් මෑ අප පස්සේ මුරගසන බැවින් ඇයට යන්න හැරිය මැනවයි උන්වහන්සේකින් ඉල්ලුවෝය. ඉති ප්‍රේමණීය අනුකම්පාවෙන් පූර්ණ දෙවියන් වහන්සේ මෙතන ඇය මෙච්චර කතා කරලත් ඇයට උත්තරයක් දෙන්නේ. දරුවගේ වේදනාව නිසා තමයි මේ අම්මා ජේසුස් ළඟට එන්නේ. ඔහේ කරපු නිකං කියපු යාච්ඤාවක් නෙමෙයි, තම දරුවව බේරගන්න කරපු යාච්ඤාවක්. හදවත කැඩිලා බලාපොරොත්තු නැති වෙලා අවසානයේ උන්වහන්සේ ළඟට ආවේ උන්වහන්සේගෙන් උත්තරයක් ඉල්ලන්න, සුවයක් ඉල්ලන්න. හැබැයි ඇයි උත්තරයක් නැත්තේ? බලන්න මෙතන කියන 23. නමුත් උන්වහන්සේ ඇයට වචනකින්වත් උත්තර දුන්නේ නැත. ජේසුස් ළඟ උත්තර නැති නිසාද? ඈ උන්වහන්සේ පසුපස්සෙම ආවා. උන්වහන්සේ උත්තර දුන්නේ නැති වුණාට ඈ උන්වහන්සේ පසුපස්සෙම ආවා. මොකද්ද අපිට තේරෙන්නේ? අපිට වැදගත් වෙන්නේ හාස්කම. හැබැයි ජේසුස් වැදගත් වෙන්නේ අපිව. බලන්න දිගින් දිගටම ඈ ජේසුස් අල්ලගෙනම හිටියා. ගෝලයන්ගේ කතාවලට යොමුකම් දෙන්න ගියේ නැහැ. ගෝලියෝ කියන යන්න හරින්න යට යන්න කියන්න කියලා. නමුත් දිගින් දිගටම ඈ ජේසුස් අල්ලගෙන හිටියා. ඈ උන්වහන්සේ වෙතින් වෙනතකට හැරුණේ නැහැ. ඒකේ ආශිර්වාදය ඇයට භුක්ති විඳින ලැබුණා. 28 වෙනි පදේ 27-28 කියවලා බලන්න. ජේසුස් වහන්සේ අන්තිමට කියනවා, හරි එනම් නුඹගේ විශ්වාසය මහත්, නුඹ කැමති ලෙස සිදුවේවා කිව්වා. ඒ පැයේම ඒ දරුවගේ ජීවිතය සුව වුණා. මොකද උනේ? මේ කවුද? කානානීය ස්ත්‍රිය. තම පියාගේ ශාපය දරන දුවෙක්, කානානිවරුන්ගේ ශාපය දරන දුවෙක්. මේ කානානීය ස්ත්‍රිය, එහෙම නැත්නම් පියාගේ ශාපය දරන, තම පියාගේ ශාපය දරන දරුවා, දරුවන්ගේ ශාපය දරන පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා. ඉතින් උදෑසන මම මතක් කරනවා. උන්වහන්සේ අපේ ශාපය දරන පියාණන් වහන්සේ. අපි කවුද? අපේ අම්මලාගේ තාත්තලාගේ පරම්පරා ශාපය අරගෙන එන අය. ඒ නිසා විඩාවට, වේදනාවට, අසරණකමටපත් වෙච්ච අය. නමුත් උන්වහන්සේ ලෑස්ති ඔබගේ පරම්පරාගත පාප ශාප උන්වහන්සේ ළඟට ගන්න. කෙසේද? ඔබ තුල තිබෙනා වූ නොසෙල් වෙන විශ්වාසය උන්වහන්සේ දකිනවා. මං ආපහු කියන අපිට වැදගත් හාස්කම. නමුත් ජේසුස්ට වැදගත් හාස්කම නෙමේ ආදරතුමී පුතේ. උන්වහන්සේට වැදගත් අපිව. ඒක මතක තියාගන්න. ආදරබන්ද දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන උදෑසන නිසා. අද දවසේ ඔබ වහන්සේ අපිට කතා කරමින්, මඟ පෙන්වමින්, අපිව ශක්තිමත් කරපු නිසා ස්තුති. ඔව් ස්වාමිනේ, ඔබ වහන්සේව ස්වාමිනේ අපිට හරි වැදගත් ස්වාමිනේ. අපි ඔබ වහන්සේ පසුපස එන සෙනගක් ස්වාමිනේ. අපිට අනිත් අය දියා නෙමෙයි, ඔබ වහන්සේ දියා බලන සෙනගක් බවට අපි පත් වෙනවා ස්වාමිනේ. ඇයට ඔබගෙන් කරුණාව ලැබුණා වගේ අද දවසෙත් ඔබේ කරුණාව අවශ්‍යයට ඉල්ලන අයට ඔබ වහන්සේ ලබා දෙනු මැනව. ක්‍රියා කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්, ආමෙන්, ආමෙන්. හොඳයි, හෙට එන්න කියන්න. ඔබ දන්න අඳුරන නේද සභාවට? ඔබගේ සභාවට එන අය නෙමෙයි, අලුත් අයට. ඉතින් සුවමයක් පැවැත්වෙනවා. ඉතින් අපි මේ මාසෙ ඉරිදා 4 සුව කිරීම දේවමෙන් වලට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ මොකද මේ මාසෙ අපිට ස්වාමීන් වහන්සේ පොරොන්දු වුණා නපුරාගේ ග්‍රහණයෙන් අපි මුදව ගන්න මාසෙ කියලා. ඉතින් අපි ඊට විරුද්ධව පොර බැඳිලා මේ ඉරිදා 4 දැන් අපි එක පොර බඳින්න යනවා. දන්න අයට, අලුත් අයට එන්න කියන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරාවි. ජේසුස් පිටයි
සුබ දවසක් මම බද සමීර.